ජනාධිපතිවරණය 2019 වන්නි ශ්‍රිකේ තැපැල් චන්ද ප්‍රතිඵලයටයි අපවධානය යොමු කරන්නේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබා ඇති චන්ද සංඛ්‍යාව චන්ද 8402යි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ඇති චන්ද සංඛ්‍යාව චන්ද 1703යි. එවගේම ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ලබා ඇති චන්ද සංඛ්‍යාව චන්ද 147යි. ස්වාධීන අපේක්ෂක එම් කේ සිවාජිලිංග මහතා ලබා ඇති චන්ද සංඛ්‍යාව චන්ද 144යි. ප්‍රකාශිත චන්ද සංඛ්‍යාව චන්ද 10742යි. ප්‍රතික්ෂේපිත චන්ද සංඛ්‍යාව චන්ද 147යි. වලංගු චන්ද සංඛ්‍යාව චන්ද 10595යි. ලියාපදිංචි චන්ද සංඛ්‍යාව චන්ද 10994යි. වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් චන්ද ප්‍රතිඵලයයි. வணி மாவட்ட தபால் மூல வாக்குகள் முடிவு வெளியாகி இருக்கின்றது. சஜித் பிரேமதாஸ் அவர்கள் 8402 வாக்குகள், கோட்டாபய ராஜபக்ச 1703 வாக்குகள், அனுரகுமார் திசாநாயக்க 147 வாக்குகள், எம் கே சிவாஜிலிங்கம் 144 வாக்குகள். இது வன்னி மாவட்ட தபால் மூல வாக்கின் முடிவுகள். வன்னிதிஸ்ரீக்கே தபால் சந்த் பிரதிபலே அளித்ததாவாக் நவ பிரஜாதந்திரவாதி பெருமுனி அபேட்சக சஜித் பிரேமதாஸ் மகதா லபாயத்து சந்த சங்கியாவ சந்த 8402 ஏ பிரதிஷதயக் லெஸ் 79.3 பிந்துவாக் எவகேம ஸ்ரீலங்கா பொதுஜன பெருமுனி அபேட்சக கோட்டாபய ராஜபக்ஷ மகதா லபாயத்து சந்த சங்கியாவ சந்த 1703 ஏ பிரதிஷதயக் லெஸ் 116.0 எவகேம ஜாதிக ஜன பலவேகிய அபேட்சக அனுர குமார் திசாநாயக மகதா லபாயத்து சந்த சங்கியாவ சந்த 147 ස්වාධීන අපේක්ෂක එම් කේ සිවාජිලිංග මහතා ලබා ඇති චන්ද සංඛ්‍යාව චන්ද 144යි. ලියාපදිංචි චන්ද සංඛ්‍යාව චන්ද 10994යි. ප්‍රකාශිත චන්ද සංඛ්‍යාව චන්ද 10742යි. ප්‍රතික්ෂේපිත චන්ද සංඛ්‍යාව චන්ද 147යි. වලංගු චන්ද ප්‍රමාණය චන්ද 10595යි. ඔව්, අපිට වන්නේ දිස්ත්‍රික්කයේ තව චන්ද ප්‍රතිඵලය එලෙසින් ලැබෙනකොට දැන් අපේ මැදිරියේදී අපි විශ්ලේෂණාත්මක උතරතුරු වෙත ගේන සූදානම් වෙනවා. දේශන අපි සූදානම් වෙලා ඉන්නේ විශේෂයෙන්ම වන්නේ දිස්ත්‍රික්කය ගැන කතා බහ කරනකොට 2010 වසරේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගෙන තිබෙනවා 46.76% ප්‍රතිශතයක්. ඒත් එක්කම එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 වසරේදී ලබාගෙන තිබෙන ප්‍රතිශතය 51.14%. 2015 වසරට එනකොට ඔබට පේනවා පැහැදිලිවම මේ සටහන තුළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 61.24% ප්‍රතිශතයක්. ඒත් එක්කම එක්සත් ජනතා නිදහස් සන්ධානය 37.91% ලබාගෙන තිබෙනවා. මේ වසරට එනකොට 2019 වසරේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 79.3%. ඒත් එක්කම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 16.07% ප්‍රතිශතයක් තමයි ලබාගෙන තිබෙන්නේ.